ඉමිදිරි භාවනාවට. ගෞරවය මහිමය දෙවිඳුන්ට දෙමින්. අපි හැමෝටම ඇත්තේ එක ජීවිතයකි. එයද ඉක්මනින්ම ගෙවි යනු ඇත. ඊට ප්‍රථම මේ ජීවිතය අපහට දුන් දෙවිඳුන්ට සහ ජීවිතය දීමේ අභිප්‍රාය වටහාගෙන දෙවිඳුන්ට ප්‍රයෝජනවත් ආකාරයෙන් ගත කිරීමයි වැය කිරීමයි ඥානාන්විත. මෙහි වගකීම් සහ වටිනාකම් මැනවින් අපට දැනගන්නට ලැබුණේ එතුම් පරම සත්‍ය තුලිනි. අපට පෙර මෙය මැනවින් වටහාගත් ආදිතමයන් ඇදහිල්ලේ ශ්‍රේෂ්ඨතමයන් වූ අතර හෙබ්‍රෝ 11:6 පවසන්නේ ඇදහිල්ලෙන් තොරව දෙවිඳුන්ව ප්‍රසන්න කළ නොහැකි බවයි. එසේනම් අපට පැහැදිලි ජීවිත පරමාර්ථය සමිඳුන් තුල ජීවත් වීමත් ජීවිතය ගත කරන ආකාරයත් ඇඳවීමත් පැවරුමත් ඊට අනුරූපී වූ වගකීමත් වටහාගෙන කටයුතු කිරීමට නම් ඇදහිල්ල කොයිතරම් අවශ්‍යද යන්නෙන් මේ ගැන අපූරු දැක්මක් අපට පෙන්නුම් කරන සන්ධිස්ථානයකි හෙබ්‍රව් 11:5. එතන අපට මුණගැහෙන්නේ ඒනොක්. ඔහුගේ ගෙන යාමට ප්‍රථම ඔහු දෙවියන් වහන්සේව ප්‍රසන්න කළ බවට සාක්ෂි ලැබුවේය. මැරුණට පස්සේ අන් අය කියන සාක්ෂි වලටත් වඩා ජීවත්ව සිටියදීම දෙවිඳුන්ගෙන් සාක්ෂි ලැබීමයි අනර්ග.